මුදලට තරඟ පාවා දීමේ සිද්ධියකට තමන් සම්බන්ධ බවට එල්ල කරන චෝදනා හේතුවෙන් සිය ප්‍රතිරූපයට හානි සිදු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජීවන්ත කුලතුංග මහතා පවසනවා. නිවේදනයක් මගින් ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තමන්ගේ ක්‍රිකට් වෘත්තියට මින් අවමානයක් සිදු වී ඇති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 20x20 තරගාවලියත් අතරතුර හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ජීවන්ත කුලතුංග සහ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දිල්හාර ලොකුහෙට්ටිගේ රොබින් මොරිස් නැමැති බුකුකරුවෙකු සමග එක්ව මුදල්ට තරඟ පාවා දීමට සැලසුම් කළ බවටයි අර්ජසීරා පුවත් සේවයේ ඊයේ වාර්තා කර තිබුණේ. මුදලට තරඟ පාවා දීම සම්බන්ධයෙන් යයි පැවසෙන අදාළ වීඩියෝ පටේ රහසිගතව පටිගත කර ඇත්තේ අල් ජසීරා මාධ්‍යවේදියෙකු විසින්. ජීවන්ත කුලතුංග මහතා 2002 වසරේ සිට 2012 අතර කාලයේදී එංගලන්ත ප්‍රීමියර් ලීග් තරඟ සඳහා එක් වී තිබෙනවා. ඒ අතරතුර කාලයේදී එංගලන්තයේ තවත් ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ ඉන්දීය පළමු පෙළ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ රොබින් මොරිස් හඳුනාගෙන ඇත්තේ. අනතුරුව රොබින් මොරිස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ සුපිරි හෝටලයකදී හමුව සිදු වී ඇත්තේ පෙර පැවති මිත්‍ර සමීපතාවය මතයි. තමන්ව හමුවීම සඳහා පැමිණෙන ලෙස රොබින් මොරිස් පැවසූ අවස්ථාවේදී දිල්හාර ලොකුහෙට්ටිගේ සමග ජීවන්ත කුලතුංග අදාළ හෝටලයට ගොස් තිබෙනවා. එහිදී රොබින් මොරිස් විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ කර ගැනීමට මොරිස් ජීවන්ත දිල්හාර සමග සාකච්ඡා කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිදු කරන පරීක්ෂණයකට උපරිම සහාය ලබා දෙන බවට ජීවන්ත කුලතුංග සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඊයේ රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේ මුදලට තරඟ පාවා දීම පිළිබඳව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට සහාය දක්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. මේ අතර දෙල්හාර ලොකුහෙට්ටිගේද ඕස්ට්‍රේලියාවේ සිට ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙස අදහස් දක්වා තිබෙනවා. ජීවන්තට කෝල් එකක් ආවා. යාළුවෙක් හම්බ වෙන්න යනවා කිව්වා. එයා එක්ක මමත් ගියා. මොකද මට ජීවන්තලා ඒ ගෙදර තනියම ඉන්න බැරි නිසා. 2016 මම ක්‍රිකට් වලින් ඉවත් වුණා. අනික මම කොහොමද ආයෙත් ක්‍රිකට් ගහන්නේ මගේ කකුල කැඩුනට පස්සේ. ඔහු පැවසුවේ ඒ වගේ කතාවක්. කෙසේ වෙතත් අල් ජසීරා රූපවාහිනිය ඉදිරිපත් කළ ක්‍රිකට් තරඟ පාවා දීම ගැන වැඩසටහන නිසා ලෝකයේම ක්‍රිකට් හෙල්ලිලා තියෙන්නේ. ඒ වැඩසටහන හරහා ලංකාවේ සිදුවුණු තරඟ පාවා දීම ගැනත් සඳහන් වෙලා තිබ්බා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තනතිල්ල බුකීකරුවන්ට ඕන විදිහට හදන හැටි අල් ජසීරා වැඩසටහනේ සඳහන් වෙලා තිබුණා. මේ වගේ තනතිල්ල ක්‍රීඩකයන්ට ඕන විදිහට ලබා දෙන්නේ නැහැ කියලා ලසිත් මාලිංග කලින් චෝදනා කරලා තිබ්බා. ඊට තිබ්බ මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රීඩා ඇමති ජයශ්‍රී ජයසේකර මහතා මාධ්‍යවේදීන්ගෙන් මේ ගැන අසා තිබුණා. නිකම් පාර දිගේ කිය කියා ගිහින් හරියන්නේ නැහැනේ. හැබැයි ඒකට ලිඛිතව කියන්න ඕනේ. මේ තනතිල්ල ගැන අපිට පොඩි සැකයක් තියෙනවා කියලායි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නෙට ජයශ්‍රී මහතා උත්තර දුන්නේ. හැබැයි ලසිත් මාලිංග ඒ ප්‍රකාශය කරේ ක්‍රිකට් ක්‍රීඩාව නංව ගන්න ඕනේ පිළියම් මොනවද කියලා හොයලා බලන්න ක්‍රිකට් ආයතනයේ සංවිධානය කළ වැඩමුළුවකදී. ඒ අවස්ථාවකට එවකට ක්‍රීඩාමිති ජයශ්‍රී ජයසේකර මහතා වගේම ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් රැසක් සිටියා. ඒ වගේ වැදගත් ස්ථානයක කළ ප්‍රකාශයක් ගැන හොයන්න ක්‍රීඩා ඇමතිට බැරි ඇයි කියලත් ක්‍රිකට් ලෝරීන් සඳහන් කරනවා. අපි දන්නවනේ ලසිත් මාලිංගගේ කට එයා කිව්වේ අපිට ඕමනා තනතිරු හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ කියන්නේ එයාටත් ෆික්ස් කරන්න ඕනේ කියලා. පිච් එක යනුවෙන් හිටපු ඇමතිතුමා ප්‍රකාශ කළා. ඒ වගේම රටට ඕන විදිහට තනතිරල සකස් කරන්න බැහැ කියලයි. හැබැයි ඊයේ ක්‍රිකට් ආයතනයේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී උපසභාපති මොහාන්ද සිල්වා මහතා කිව්වේ කණ්ඩායමේ නායකයා සහ කළමනාකරු කතා කරලා අවශ්‍ය තනතිරල ඉල්ලන එක සාමාන්‍ය දෙයක් කියලයි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ
කැනල් NSK YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.